of music. මම අල්ලස දූෂණය නාස්තිරයේ පුරවැසි බලය සභාපති ජාමුණී කමන්තුෂාර අද දිනේදී අල්ලස් කොමිසමට පැමිණියා 2022 2023 විශේෂ විගණන වාර්තාව පිටු 861කින් යුත් විගණන වාර්තාවක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා පිළිබඳ විශේෂ විගණන වාර්තාවකින් එළිවෙලා තියෙනවා. පසුගිය අවුරුදු දෙක ඇතුළත 124,000 බාල බෙහෙත් ගෙන්නලා ඒවා විසි කළා මිනිසුන්ට පරිභෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වෙච්ච බෙහෙත් අරගෙන ඒවා විසි කරයි කියලා. ඒ සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා අපි අද අල්ලස් කොමිසමට පැමිණිල් කරා. විශේෂයෙන්ම මේ මහජනතාවගේ බදු මුදලින් ගෙන 124,000 වටින මේ බෙහෙත් කිසිම ප්‍රසම්පාදනයක් ක්‍රියාවලියේදී දූෂිත සමාගම් සමග එකතු වෙලා අද රක්ෂිත බන්ධනාගාරගත වෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ලත් සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 12 දෙනෙක් මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත වෙලා අන්න ඔවුන්ගේ දූෂිත වංචා සම්බන්ධව මෙන්න මේ පිටු 860කින් යුත් විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලි හදිසි මිලදී ගැනීම දූෂිත ඝනදෙනු සියල්ල මෙන්න මේක සටහන් වෙලා තියෙනවා. අන්නේ විගණන වාර්තාව වහම පරීක්ෂණයට ලක් කරලා අල්ලස් කොමිසම මේ සඳහා පරීක්ෂණයක් ආරම්භ කළා. මේ රටේ මහජනතාවගේ මේ රටේ මියගිය මේ බාල බෙහෙත්ින්ද මියගිය අසන්ද වෙච්ච සංකූලතා ඇති වෙච්ච මිනිසුන්ගේ සඳහා සාධාරණ ඉෂ්ට සිද්ධ කරන්න ඒ ළඟේ වගේම මේ රටේ 124,000 කියන මුදල පොඩි මුදලන්නේ මේ බංකොලොත්වෙච්ච රාජ්‍යයක. එම මුදල මුන් හොරා කාලා තියෙනවා. ඒ වගේම බාල බෙහෙත් ගෙනහලා ඒවා වීසි කරලා තියෙනවා. මේ රටේ ප්‍රයෝජනයකට ගන්න බෑ. ඒ සඳහා වහන් පරීක්ෂණයක් ආරම්භ කළා. අදාළ නිලධාරීන් සහ අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරා. එම මුදල් නැවත රජයට ලබාගෙන ඒ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අද අල්ලස් කමිසමට අපි පැමිණිල් කරා. අල්ලස් කමිසමේ වගකීම තමයි වහම නිදා නොසිට මෙන්න මේ අපි දාන පැමිණිල් වලට සාධාරණයක ඉෂ්ට කළා. මේ රටේ මිනිසුන්ට සාධාරණ ඉෂ්ට සිද්ධ කරලා වහම පරීක්ෂණ ආරම්භ කරන්න කියලා අල්ලස් කමිසමට අපි කියනවා. අල්ලස් කමිසමට අපි පැමිණිලි දානවා. අපි ඇවිල්ලා කට උත්තර දෙනවා. නමුත් නඩු දානවා අපිට තාම දකින්න නැහැ. අපි දාපු පැමිණිලි වලට කරුණාකරලා මෙන්න මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කර පරීක්ෂණ වලින් මාලියා කන්දු උසාවියේ මේ වෙනකොට අද දිනේදී නඩු අභිභාග වෙනවා. ඒකින්ද අල්ලස් කමිසමට කියනවා මෙන්න මේ විගණන වාර්තාව බැලුවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා හොයාගන්න පුළුවන්. ඒව හොයාගෙන වහම පරීක්ෂණය කළා රටට සාධාරණ ඉෂ්ට සිද්ධ කරලා දෙන්නේ කියලා කියා සිටිනවා අල්ලස් කමිටට. බොහොම ස්තුතියි.